අයබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල අදත් පොහොර ඉල්ලා ගොවීන් පාරට බසී වතුකරීත් විරෝධතා යලිත් සූත්‍රයේ ක්‍රියාත්මකයි සිමින්ති හිඟ වෙයි පෝලිම් ගැසෙයි සිමින්ති මිල වැඩි වෙයි රජයේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ උපදෙස් පිළිගන්නේ නැහැ සජිත් පවසයි දිවංගත ඩීඒ රාජපක්ෂ මහතාගේ 54 වෙනි ගුණ සමරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙහිදී ඩීඒ රාජපක්ෂ මහතාගේ පිළිරුවට කුරහන් මල් මාලාවක් පළඳා පුෂ්පෝපහාර දැක්වීමද සිදු වුණා. වීරකැටිය මැදමුලන පිහිටි ඩීඒ රාජපක්ෂ මහතාගේ සහ එම මැතිනිය දෝනදන් දින සමරසිංහ දිසානායක මහත්මියගේ ස්මාරකයන් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ප්‍රථමයෙන් සිය දෙමාපිය ගුණ සිහිපත් කරමින් පහන් දල්වනු ලැබුවා. इन दिवंगत डी ए राजपक्ष महतागे पनासातर वेनी गुण सेमरु उत्सवेट जनाधिपति वर अग्रामाति वर अतुलु पौले सामाजिकीन सहभागी वुना तंगल्ल महविल मार्गे पिहिटी डी ए राजपक्ष पिलिरु अभियसदी मेम गुण सेमरुम पवेत्तुना पुवक दंडाव बालिका विद्यालय सिसुवियान डी ए राजपक्ष गुण सेमरु गीते गायना किरिमेन अनतुरु पुष्पोपहार दैक्वीम सिद्धु वुना अंगल वगेगुड पुराण वज्रगिरी विहाराधिपति दक्षिण लंका प्रधानाधिकरण संघ नायक मिरिसे दम्मवंश हिमिविसिन मेहिदी पेविदि अनुशासनीय सिद्धुकला महासंग्रत्ने राजपक्ष पौले ज्ञातहित मित्रादीन मेन्म राजी मेतियमिति वरुण सह प्रादेशिक देशपालाचीन अतुल पिरिसक मेम अवस्थावट एक्व सिटिया කාබනික පොහරින් ගොඩබෝග වගාව කරපු කරවල ගස් වැව ගොවීන්ට මෙවර විට ඉතා සෝචනීය ඉරණමකට මුහුණ පාන්නට සිදු වෙලා අස්වැන්න අඩු වුණාම වගාවට කහ රෝගයක් පැතිරිලා මේ ඉරණම වී අස්වැන්නටත් අත් වුණොත් සියලු වගාවන්ට සමුදෙන බවයි ගොවීන් පවසන්නේ මේ අතර පොහර ඉල්ලා ගොවීන් විරෝධතාවයේ නිරත වුණා ගොවියා රසායනික පොහොර වගාවෙන් ඉවත් කර ගනිමින් කාබනික වගාවට යොමු කිරීම සඳහා වන රජයේ වැඩපිළිවෙළට මේ වන විට රට පුරා ඇතම් ගොවීන් සිය විරෝධය පළ කරමින් සිටිනවා. උද්ඝෝෂණ පවත්වමින් උපවාස කරමින් වගාවට අවශ්‍ය රසායනික පොහොර ඉල්ලුවද ගොවීන්ට තවමත් සිය අරගලය දිනාගත නොහැකි තැනකට පත්ව තිබෙනවා. සමහර ගොවීන් දැන් ජනාධිපතිවරයාගේ සංකල්පයට අනුගත වෙමින් කාබනික වගාවට යොමු වෙමින් සිටිනවා. එහෙත් ගොවීන් දිගින් දිගටම චෝදනා කරන්නේ කාබනික පොහොර යෙදීමෙන් සිය අස්වනු පහත වැටෙනු ඇති බවටයි. නමුත් සමහර ප්‍රදේශවල ගොවීන් කාබනික පොහොර යොදා ගනිමින් සිදු කරගෙන යන සාර්ථක වගාවන් පිළිබඳවත් අප ඔබට දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. මේ වෙළඳපොලේ තිබූ කාබනික පොහොර මිලදීගෙන ගොඩබෝග වගා කළ ගලින් බිඳුන් වැව ගොවීන්ට අද වන විට අත්ව ඇති ශෝචනීය තත්වයයි. ගොවීන් පෙන්වා දෙන්නේ කාබනික යෙදීමෙන් සිය අස්වනු ඉතා පහළ මට්ටමකට වැටි ඇති බවයි. කරවල ගස් වැව වට්ටක්කා ගොවීන් චෝදනා කරන්නේ අස්වනු අඩුවීම උහුලාගත නොහැකි අතරේ වගාවට කහ ගයක්ද බොවි ඇති බවයි මම ඉස්සරෝම වට්ටකාය 1500ක් දීලා ගෙනාවා එව්වා ඒ යට අඩියට දැම්මා ඔය පොම්පෝස් කියන පොහොර එව්වා සතියක් දෙකක් ඉඳලා යනකම් හොඳ සාර්ථකව වැවුණා ඉන්පස්සේ ගහ හේ ගියා මැල්ලම ගියා ඒ පොම්පෝස් පොහොර වැඩක් නෑ ගූ පොහොරම තමයි අපිට යූරියා ටිකක් හරි ලබා දෙන්න තමයි අපි නම් කියන්නේ සායනික වල හුරුනම් පස්සේ ඉතින් ඒක නැතුවම ඒ ගොවිතැන කරන්න බැරුව යනවා මොකද හැමතැනම එක එක බෝග හැම කෙලාවෙම වෙලාවක් නෑ රටාවක් නෑ හදනවා කාලයක් නෑ මිම්මක් නෑ එතකොට මම අදත් හදනවා හෙටත් හදනවා දැන් බඩේ කරල් පෙන්නනවා මේ මේක කාලෙට ඉතින් ඔය කෙටි කාලින්නේ ඒවට පොහොර ඕන ඇත්තම කියනවා නේ මේ හරියන්නේ නෑනේ දැන් කොම්පෝස්ට් පොහොර දෙනවා කියද දැන් අපි රාජන්ගේ ලුණු වලට දෙනාලා අර දියර පොහොර වර්ග පණුතෙළු දෙකම ගෙන දෙනම කිසි වැඩක් නැතුණා ඉතින් දැන් කොම්පෝස්ට් පොහොර දාලා අපිට ගොවිතැන් කරන්න පුළුවන් අපිට කිසි ආනයක් නෑ නේ අපි ආඳ කුමුරු කරලා ජීවත් වෙන අපිට ඊට කඩන්න නෑ නේ කුලියට යන මිනිස්සුන්ට කුලිය නැති වෙලා තියෙනවා ඇත්තටම අපි අඳ කුඹුරු කරලා ජීවත් වෙන්නේ අපිට එහෙම කරගන්න විදිහක් නැහැ දැන්
රසායනික පොහොර නොමැතිවීම හමුවේ මේවන විට සියලුම භෝග විනාශයට පත්වෙමින් තිබෙනවා. බඩීරිඟු මුං තේ එළවලු ඇතුළු තවත් භෝග රසක් විනාශ වී ඇත්තේ ගොවීන් තව තවත් කබලින් ලිපට වට්ටමින්. මේ පොහොර නොමැතිව විනාශ වී ඇති හිඟුරක් ගොඩ යෝධ ඇලගම්මානේ බෝංචි වගාවයි. දැන් මේ කොම්පෝස්ට් ක්‍රමය ආවට පස්සේ මගේ වගාව සරු වෙන්නේ නැහැ. රජයෙන් ඉල්ලීමක් කරන්නේ අපිට රසායනික පොහොර සුවපයක් හරිය ලබා දෙන්න. දැන් තව මාස භාගෙන් පූදින්න ඕනේ. තවම ඉන්නට ගිහිල්ලා නැහැ. මෙතර කවුඩුල්ල ව්‍යාපාරයේ මෙවර මහකණ්ණියට අවශ්‍ය ජලය කුඹුරු වලට මුදා හැරීමට කටයුතු කළද මෙතෙක් ගොවීන් සිය වගා කටයුතු ආරම්භ කර නැහැ. ඒ පොහොර නොමැතිකම නිසායි. තේ සහ එළවලු වලට අවශ්‍ය රසායනික පොහොර ලබා දෙන ලෙස රජයට බල කරමින් භගවන්තලාව නගරයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ දමිළ ප්‍රගතිශීලී සන්ධානයයි. ඊට සහය දක්වමින් නගරයේ වෙළඳසැල්ද වසා දමා තිබුණා. ෆේල් වෙලා තියනේ. ද ආණ්ඩුව extra මේල ජනාධිපතිතුමා කියන මොකද්ද? එයාටම හොඳට කරේ කියලා. මොනද හොඳට කරේ? බඩු මිල වැඩි කරලා හොඳට කරා. මේ පොර නිති කරලා හොඳට කරා. ඒගොල්ලෝ ආණ්ඩුව දාලා යන්න ඕනේ. ඕන මෙතන ආවොත් මේගොල්ලෝ ගෙදරේ වඩ මිනිස්සු රේස් වෙලා ඉන්නවා. කොකා නෑ නෑ කා මාකට් එකේ නෑ. කා ඉවරයි කා ડિස්පෝසල් කරන්න කියලා කියලා තමයි ඉම්පෝට් එක නැවතුවේ. කා නෑ මුංගට නෑ මොනවත් නෑ හාල් නෑ. ඊයේ පෙර සිමෙන්ති වැඩි වුණා. එතන වැඩි වෙන ගෑස් වැඩි වෙන ඔක වැඩි වෙලා තියෙනවා. ඒක කරුණා කරලා ඔබතුමා ගෙදර යන්න. මේ ගොවියන්ට පෝරණ තේවලට දාන්න පෝරණ මේකටද අපි ගෝඨාභයට ඡන්ද දෙන්නේ මේ සමගි ජන බලවේගයේ වරාචංගනීය පහේ කණුව මන්සන්තයේදී අද සංවිධානය කර තිබූ උද්ඝෝෂණයයි අපේ රටේ දැන් බහඬ මිල ඉහළ දාන සාමාන්‍ය සම්ප්‍රදායට අනුව සිමෙන්ති මිල වැඩි කළා කිලෝ 50 සිමෙන්ති කොටයක් ගන්න දැන් රුපියල් 1275ක් දෙන්න සිද්ධ වෙලා මේ අතර බහඬ මිල ඉහළ යාම ගැන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාද අදහස් පළ කළා දෙදෙනාම ආර්ථිකය පිළිබඳ විශේෂඥයෙක් මේ පහුගිය කෙටි කාලයක ඉඳලා අපි දකින හරි අපූර්ව සූත්‍රයක් තියෙනවා මුලින්ම අපි දැනගෙන හිටියේ ඉන්ධන වලට හඳුන්වලා දුන්නු ඉන්ධන මිල සූත්‍රය ගැන. ඒක අවබෝධ කරගන්න හරි අමාරු වුණා රටේම ජනතාවට. හැබැයි දැන් මේ ඇවිල්ලා තියෙන සූත්‍රේ නම් රටේ ජනතාවට හරි හුරු පුරුදුයි. කලින්ම අනාවැකි පළ කරන්නත් පුළුවන්. ඒ සූත්‍රය ආරම්භ වෙන්නේ මෙහෙමයි. වෙළඳ පොලේ බහන්න නැති වෙනවා. ජනතාව පෝලිං වල තියෙනවා. නොඑක් දේවල් කියලා ජනතාව බනිනවා. මැතිඅමිතුරුන් විවිධ ප්‍රකාශය සඳහා පක්ෂව සහ විපක්ෂව ඉදිරිපත් කරනවා මේ සූත්‍රයේ ඊළඟ කොටස බවටපත් වෙන්නේ ජනතාව කියනවා කීයට හරි කමක් නැහැ ගාණ වැඩි කරලා හරි අපිට බඩු දෙන්න කියලා මෙන්න සූත්‍රයේ අවසන් කොටස එළියට එනවා මිල වැඩි කරලා බහණ්ඩ වෙළඳ පොලේ විකුණන්න පටන් ගන්නවා හාල් වලට කිරිපිටි වලට ගෑස් වලට ක්‍රියාත්මක උනේ මෙන්න මේ සූත්‍රය දැන් මේ සූත්‍රය හැම බහණ්ඩයකටම ක්‍රියාත්මක වෙමින් පවතින බවට පෙනෙන්නට තිබෙනවා. දැන් ගයක් හදන්න තියා වැසිකිළියක් හදන්නවත් සිමෙන්ති කොටයක් හොයාගන්න නැහැ. වෙළඳ පොලේ තරමටම සිමෙන්ති හිඟ වුණා. මේ අතරතුර පාරිභෝගික ජනතාව චෝදනා කරන්නේ කිසිම ප්‍රමිතියක් නැති විවිධ වර්ගයේ සිමෙන්ති හිතන හිතන ගණන් වලට හાર્ඩ්වෙයාර් වල විකුණනවා කියලා. සිමෙන්ති නැති වුණා වෙළඳ පොලේ පෝලිං හැදුනා. මිනිස්සු ඒ විදිහටම සිමෙන්ති ඉල්ලුවා වැඩි කරලා හරි දෙන්න කියලා. මෙන්න ගාන ඊයේ වැඩි කළා රුපියල් 177කින් මීට පෙර කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටේක මිල රුපියල් 1098කට අලෙවි උනේ ඊයේ ඉඳලා රුපියල් 177ක් ඒකට වැඩියෙන් එකතු කළා ඒ අනුව දැන් සිමෙන්ති කොට්ටයක් අලෙවි වෙන්නේ රුපියල් 1275කට මේ පිළිබඳව අප කළ විමසීමකදී ඉදිකිරීම් සමාගම් සහ කොන්ත්‍රාත් හිමිකරුවන් සඳහන් කර සිටියේ සිමෙන්ති කොට්ටේ මිල ඉහළ යාමත් එක්ක සියලු ඉදිකිරීම් වල මිල ගණන් ඊට සාපේක්ෂව ඉහළ දමන බවයි අවසානයේදී සිද්ධ වෙලා තියෙන්නේ රටේ අහිංසක මහජනයාගේ පොකට්ටුවෙන්ම ඒ ගානත් ගත්ත එක විතරයි. මෙලෙස රටේ බහණ්ඩ මිල ඉහළ යාම සහ රටේ ආර්ථිකය පිළිබඳව පක්ෂ විපක්ෂ ආර්ථික විශේෂඥ දෙදෙනෙකු වන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පළ කළ අදහස් මේ. බඩු මිල අහස උසට නැගලා ඩොලර් නැ පොර නැ සීනි නැ ගෑස් නැ සිමෙන්ති නැ ආණ්ඩුවට පඩි ගෙවන්න සල්ලිත් නැ කොවිඩ් 19 වසංගතයෙන් පස්සේ මුළු ලෝකෙම බාණ්ඩ නිෂ්පාදනයේ කඩාවැටලා තියෙනවා බාණ්ඩ හිඟ වෙලා තියෙනවා අසාමාන්‍ය මිල ඉහළ යාමක් තියෙනවා මුළු ලෝකයේ පුරාම මේ මිල අර්බුදයේ කියන එක තමයි අද ප්‍රධාන ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ මුළු ලෝකෙම නායකයෝ
නායකයොන්ට අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ උනායි. හැබැයි ඒ නායකයෝ ඒ තත්ත්වයට මුහුණ දුන්නේ විශේෂඥයන්ගේ උපදෙස් වලට ඇහුම්කන් දීලා බොහෝ රටවල් මේ ප්‍රශ්නේ ගොඩින් බේරගත්තා. අපි තමයි හොඳම කලේ කියලා ජනාධිපතිතුමා කිව්වට අපි විද්‍යාවට නෙමෙයි මිත්‍යාවට වැඩි තැනක් දුන්නා. මුට්ටි විසිකරා ගංගාවල් වල එන්නත් ඕනේ නැහැ කිව්වා. පැණි බොම්මුයි කියලා කිව්වා. විපක්ෂය ඉතින් කරලා ඉවෙල්ල කරපු විනාශේ නෙමෙයි ප්‍රතිඵලේ නැත්තම් හොඳට තිබුණ ආර්ථිකයන්න. ගත්ත දවසේ ඉඳන් දිගින් දිගටම ලංකා ඉතිහාසයේ කෘෂිකර්මාන්තේ කර්මාන්ත සේවා සියල්ලම කඩා වැටිලා සම්පූර්ණයෙන් විනාශ කරලා තිබුණා නම් තමයි මේ අමාරුව වැඩි වෙලා තියෙන්නේ. කරගන්න බැරි වුණාම හැමදේම දැන් ඒගොල්ලෝ මේ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඔළුවට තමයි හලන්න ලෑස්ති වෙලා ඉන්නේ. වසංගතය නිසා වැඩිච්ච ආර්ථිකය ගොඩනැගීම සඳහා රජය වියදම් කරපු මුදල් ප්‍රමාණය කලාපේ අඩුම රට ශ්‍රී ලංකාව. දරදේශ නිෂ්පාදනයේ 0.7% වාගේ ප්‍රමාණයක් තමයි වියදම් කළා දෙනවා. හතක ආර්ථික ක්‍රියාවලිය අඩපණ වෙච්චාම මේ මිලියෙල යම නතර කරන්න ප්‍රාතිහාර්ය ක්‍රමයක් ලෝකේ නැහැ. ලෝකේ තියෙන එක උත්තරයයි. වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරෝතින් පමණයි භාණ්ඩවල මිල අඩුවේ. ගෑස් මිල පාලනය කරනකොට ගෑස් නැහැ. කිරිපිටි පාලනය කරනකොට කිරිපිටි නැහැ. හාල් මිල පාලනය කරනකොට හාල් නැහැ. සීනි මිල පාලනය කරනකොට සීනි නැහැ. සිමෙන්ති මිල පාලනය කරනකොට සිමෙන්ති නැහැ. ඩොලර් මිල පාලනය කරනකොට ඩොලර් නැහැ. ඉතින් ඒ සඳහා අපි විකල්ප සොයාගෙන අන්ටෝනි අපි නිතරම බලන්නේ රජයේ වශයෙන් කොහොමද මේ තියෙන දුෂ්කර අවස්ථාවේ යම් කිසි සහනයක් ජනතාවට සලසන්නේ කියලා. නාඩු 135යි එදා 90යි 150කින් වැඩි වෙලා. සම්බා 160යි එදා 97යි 165කින් වැඩි කළා. පරිප්පු 250යි එදා 110යි 100ට 127කින් වැඩි වෙලා. සීනි 150යි එදා 100යි 150කින් වැඩි වෙලා. කිරිපිටි 480යි එදා 395යි 122කින් වැඩි වෙලා. ගෑස් 2675යි එදා 1493යි 180කින් වැඩි වෙලා. එතකොට කෝ දෙන සහන තියෙනවනේ කියවන the tail is wagging the dog කියලා. බල්ලා නැට්ට වනනවා වෙනුවට නැට්ට බල්ලා වනනවා කියලා. එහෙම තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. සදාකාලිකව බිනවට පත් වෙන එක හොඳද? එක දවසක් ඒ ගැන සමස්ත රටේ අවධානය යොමු වෙන එකද හොඳ? වහන්න 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 කියලා උද්ඝෝෂණ කරද්දිත් ඉතාම අමාරුවෙන් තීරණ ගන්නේ. මොකද වහන්න වහන්න නිෂ්පාදනය අඩු වෙනවා. වහන්න වහන්න මිනිසුන්ගේ ආදායම් මාර්ග නැති වෙනවා. හතක ආර්ථික ක්‍රියාවලිය අඩපණ වෙච්චාම මේ මිලියෙල යම නතර කරන්න ප්‍රාතිහාර්ය ක්‍රමයක් ලෝකේ නැහැ. උගතුන්ගේ බුද්ධිමතුන්ගේ උපදෙස් තඹයකට මායිම් කරන්නේ නැතිව රජයේ මේවන විට සිය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරනවා. අද ජන සමාජයේ ජනතාව මුහුණ දෙන ගැටලු දිහා පොඩ්ඩක් බලමු. තීන්දුව తీරන ගැනීමේ ක්‍රියාවලියෙන් උගතුන් ඉවත් කරලා බුද්ධිමතුන් අයින් කරලා මහාචාර්යවරුන් ආචාර්යවරුන් කතිකාචාර්යවරුන් අද පැත්තකට වීසි කරලා තමන් කියන දේ විතරයි හරි. තමන් කියන දෙයට වෙන විකල්ප කොහෙත්ම නැහැ. නිවන් ප්‍රතිපත්තිය ගිනගෙන කටයුතු කරන ආණ්ඩුවක් ඉවසීමෙන් කටයුතු කරන්නට සිත කය වචනේ හසුරවන්නට අනවශ්‍ය ආකාරයට ජනතාවට හිරිහෙර කරන්නට හොඳ නැහැ. කාගෙන්වත් වෛරය ක්‍රෝධය පිරිමසා ගන්නට හොඳ නැහැ. ගොවි ජනතාවගේ සරු බිම අද නිසරු බිමක් බවට පත් වෙලා දුර්දාන්ත රාජ්‍ය ප්‍රතිපත්තිය තුල මේ ගොවි හනට ගොවි අඳෝනාවට අපි සවන් දෙන්නට ඕන. සහලින් ස්වයං පෝෂිත වූ අපේ මාතෘභූමියේ ගොවියගේ ආත්ම ගරුත්වය අද කෙලසෙලා. ගොවි අභිමානය අද පතුලටම වැටී. අප කළ යුත්තේ මෘදු වීමයි. ගොවි දුකට ඇහුම් කන් දෙන එක විතරක් නෙවෙයි. දුකට පිළියම් යෙදීම. සඳහිරු සය කොත්වහන්සේ වෙත චූඩා මාණික්‍ය තැන්පත් කිරීම අද දිනේ සිදු කිරීමට නියමිත බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. එළවෙන 18 වනදා සඳහිරු සය ස්තූපය නිරාවරණය කිරීමට නියමිතයි. අඩි 283ක් උසයි මේ සෑය. පොළොව මට්ටමේ ඉඳන් අඩි 45ක් යටට පොළොවෙන් යට ඉඳන් තමයි මේ සෑය ගොඩනංවන්න කටයුතු කරලා තියෙන්නේ. අපේ යුද හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් ඒ අයගේ දෑත් වලින් තමයි මේ මහා සඳහිරු සෑය ගොඩනැංගුනේ. මේ සෑය අපි නිදන් කරලා තියෙනවා කපිලවස්තු පුරයෙන් ලැබුණු ධාතුන් වහන්සේලා, ඒ වගේම සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කරලා තියෙනවා. ත්‍රිපිටකය රත්තරන් පත්තිරුවල ලියවලා ධාතු ගර්භ අපි නිදන් කරලා තියෙනවා. කිලෝ 8ක් බර ඇති දඹ රත්තරණින් නිම කරපු බුදු පිළිම වහන්සේ කෙනෙකුත් මේ ධාතු ගර්භයේ අපි නිදන් කරලා තියෙනවා. තවත් ධාතුන් වහන්සේලා විශාල සංඛ්‍යාවක් හතරස් කොටුවේ අපි තැන්පත් කරලා තියෙනවා. මේ චෛත්‍ය රාජානන්ගේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය දවස් 47ක් පුරා දිවයිනේ ප්‍රදේශ රාශියක සංචාරය කරවල 8 වෙනිදා උදේට චූඩා මාණික්‍ය චෛත්‍ය රාජානන්ට පැළඳවීමේ උත්සවය තියෙනවා. ඊට පස්සේ නොවැම්බර් මාසේ 18 වෙනිදා හවස 4:00 චෛත්‍ය මහා සංඝරත්නයට පූජා කිරීමේ උත්සවය පැවැත්වෙනවා. උදැසන ප්‍රවෘත්ති විකාශය අවසන් යළිත් හමුවෙමු මධ්‍යහන 12ට. ඔබට සුබ දවසක්.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.